සුබපු දසනක් දපුේ දෙරන ඩියකේශන් නාිකාවෙන් තොරතුරු සඩිවිධන තාක්ශචිනත්ත එ එක ඔ අහම්පින්නේ මොම සසිදු ජයතුන්ග. එ දපතේ අපි පසුගේ සතිවල අර්මතක ඇති ද සතිකිහිපියට පෙර අපි ආරම්භ කලා දර්ශණයේ පාඩම්මාලාව ඉට දර්ශයනී පලනිි පාඩමෙක් තරා මටම අපි අවසන් කරගෙන ඉටේ දර්ශයනී අපි සංකයපන්ධති පාඩමි කටයුතු අවසන් කරගත්තා එත එක්කම මම පොඩ හදිසිය වගේ ංගේයා පාඩම කොහද කොල්හාවසරටම පාඩම මට මතකයි පසුගේ සතිය පැවසන් කළේ ම පාඩ එකන ස්ටමල් පාඩම ටිචර් ලොකු වැදගත්කමක් දීලා කොඩ්ඩක් ගනටගන් හේතුව තමයි ඕලෙවල් පේපර එක ලොකු ලකුණු ප්‍රමාණයක් තියෙන පාඩමක්ක දියට අපිට හරි වැදගත් පාඩමක් තමයි HTML කිය ඉතිටම එක කටයුතු අපිම අවසන් කලාට ම පොරොන්දුවක් දුන්න මතක ඇතිස්ටම පාඩ මේ තව වැඩ ගොක්තිනමුොද අපි කෝඩ් කල බලන්ඩෝනනි කියනති දමක්ව සහ ලිල පෙන්ුවේ කෝඩ් කළ බලන්නන එකනම විලාලවක දයයි කරමු. ඉතින් අරවාටමතක ි දහශී පලවිනි පාඩම එතර අවස්ථාවනවත්ත ගත්තා අනිතන ඉස්රට අද දවසේ පාඩම නැවත සාකච්චා කරත බලා පුරුතු තින් තියන්දවස මගේ අරමුණ තියන්නේ දහශේණී පලවිනි පාඩම අවසන් කරගන්න ඇතරම දයශණී පලනි පාඩමේ වැඩගත්තැන් ගොඩක් කතා කලා මිනිට සති කිහිපේකට කලින් එනිසා මංතනවා චුට්ටක් මුල්ටික මතක්ක හිටියොත් හොඳදේ කියලා අටමතකයි දශයණයේ අපේ පලවෙනි පාඩම පාඩ මේ නමත් අපේ විශේ නමයි මකන්ද තොරතුරු සන්නවේදන තාක්ෂණය. එතකොට අනිවිෂයන් වගේ එනෙමෙයි අපේ විෂේ මුලිම් අපිගෙන ගන්නේ, තොරතුරු සංවිදධන තාක්ෂණය කියන මොකද කියලා අට මතයි තොරතුරක් කියන්නමන්ද කියලා පිගෙන ගත්තා සන්න විදනය කියැනමකද කලින ගත්තා ඊල්ලඟට තාක්ෂණනම කන්දක කලින ගත්තා. තීරණ ගන්න පාවිච්චිරන වටනාආකමක් සහිත ඕනෑමදයක් තොරතුරක් වෙදී. ොර නිර්ණය කරගන්න පාච්චි කරන කුඩා කඩ අනොටස්සටපි කිවා දත්ත කියලා. ඉඩ සැපි නිර්මාණය කරගන්න මේ තොරතුර පාර්ෂවයන්න අතර න පිරිසක් අතර හුවමාරු කර ගැනීමට අපි කිවවා සනිවේදනය කියලා. අන්න ඒ සඳ භාවිත කරන තාක්ෂණය තොරතුරු සනිවේදන තාක්ෂණය කියන තැනිතමයි අපි කතාව පටන්ගත්තේ.ට මතකයි මේ පාදමිය ඊළඟට කකාලා තොර තුරු සවේදන තාක්ෂිණ ඇත්තෙක තොර තුර තාක්ෂණය භාත වන ශේෂත්‍ර, ගුණාත්මක තොරතුරක් ප්‍රමාණත්මක තොරතුරක් මේ වගේ දව කතා කලා මකන දුරියන් ෙඩියීමමනේද ගුණාත්මක ොරතුරක්ි කතා කළි අන ඒදේවල්ටිකවාටනවත බලන්න පුළුවන් අප YouTube නාලි වර ඒති බලලාම ටන්න පුලුවන්න හොඳයි අද මුලින්ම මේ පාඩමක සම්බන්තනවාට ඉති අපි ස නම් මේ පාඩමේ ඉතිරි කොටස්ටික අද දවසය කතා කරන්න හරි වැදගත්තනක් අපට ගොඩක් වැදගතන පටන්ගන්නවා එ පටගන්න වැඩේ අපි ඇද පටන්ගන්න හදන්නේ අපි මෙතනි පටන්ගා මුලින්ම අද දවස අපේ පාඩම පටන්ගන්න මම තොරතුරු සංවිවිධන තාක්ෂණයයක්ත් එක්ක තියෙන අත්තිශ්‍යය වැදගත් කොටසක් මොකක්ද මං කතා කරඩාදන්නේ තොරතුරු තාක්ෂණය අනිශ්්‍යි ප්‍රතිඵල දපති තොරතුරු ස්‍යවිධන තාක්ෂිණය කියන්නේ හැම අතින්ම හොඳවත් හැබා අතින්ම නරකවත් දෙයක් නෙමයි ඇමදදාම කියන දෙයක් තමයි වැඩිෙත් මුලින්ම නිෂ්පාදය කල තිෙන්නේ මල්ලඩි හන්න. හැබැයි දැන් මල්ලඩි ගහන්නේ දැන් වැඩිියෙත්තුලි මිනිස්මරනවා.ඒනම් තොරතුරු සංයෝධන තාක්ෂණය අපි යිIC විශේගනගන්න අයවිදියට. අපි අ විශයේ ජීවත්තන මිනි ස්විදියට අපි මේක හොඳදට පාවිච්චි කලාාට මේක නරකට පාච්චි කරන්න පුළුවන්. ඒවගේම මේකෙන් නරකත් වෙනවා. එතකොත් අපිට විශය ඉගෙනගන්න අපිට වගේ විශය උගන්නන අපිටත් වගේකීමක් තියෙනවා තොරුතුරු තාක්ෂණි නිසි ප්‍රතිබල ගෙන කතා කරන්න මොකදදපේ මේක මේ වකවාන ටිකක් වැඩිපුර කතා කරන්න නු දෙයක් හේතුව දදස් දහනමේට කලින් කාලේ එකත්තොත් මේක ලොකුවටම කතා කරන්න ඩෝ නෑ සාමාන්‍යෙන් සමහරලාට පසල්ලසි දපපුතාක මොකද දපපුතා තාක්ෂිණක ලොකුවට සම්බන්ධලා හිටියන හැ හැබැයි අමතාත්ත් මෙත ලගන්නවානි හඟිනිවානි බලන්න අපි දහස් දහනමේ විස්සවවෙද්දිී. ඇත්තම මුල් කාලපි කතාගර දස් දහනමේ අග විස්සමුල වගේ. දෙමාපී රැවීමක දදිත් අපි කිවමකක්ද. දරුවට ෆෝ එක දෙන්න එපා කියලා. හැබැයි මතකද කොරෝණ ආවත් එක්ක අපි දරුව අත්තට දුරකතනය දුන්නා. දෑතින් අලල දුන්නේ. පුතේ මෙන්න පන්තියර ඔන්ලන් පන්තිටයන්න. මෙන්න මේ පාඩම කරන්න මෙහමයි කියලා. තොට අම තර දැන්තින ලොකුම් ප්‍රශ්න මයි අත්තටම මේ තොරතුරු තාක්ෂණි නිසිි පැත්තට ඇවිල්ල තියනවා. මොකද ඩැංවිදදි කොරන නෑ ැංගදි සහර ඔන්ලයින් ලාලසුත් නෑ හැබැයි තාම දපුතාතේ ෆෝර්ණික තියෙනවනේද. ප්‍රශ්න ඇවිල්ල තියෙනවනේද. බලන්ඩ හැම ප්‍රශ්නයකටම මුලට ගිලලුවත්හෙම දුරකතනය සහ මේ තාක්ෂණය. එනිසා අධාපි කතා කරනවා මුලින්ම තොරතුරු සංවිර්ධන තාක්ෂණය අදාල අනිි ප්‍රති ප ලොවද කි ද. අලවෙෙන ඇබ්බැහිවීම අය කතා කරන්න දෙයක් නෑනේද. ඇබ්බැහිවීම කියනදේ මේ වන්න කොට අපි හොඳට මත්තිදිනිවනේද. ආදුවපුතේ ඔයත් ඇබ්බැහි වෙලා නේද. ඔයත් සහරතැංගලදී සමහර ප්‍රශ්න වෙලාතියනවනේද. ෆෝන් එක නැතුව ඉන්න බෑ නේද. අම්ම තාත්ත ෆෝන් එක ටිකක් බලහත්කාරයෙන්ගේ ගත්තහම ඔයා රඩු කරන නේද මට ෆෝන් එක දෙන්න මං පාඩංගල ටිකරනවන කියලා තර්ක කරනව නේද? ොක්ද හේතුව පවා තාක්ෂිණ ටැබ්බැ විලා දුව පපුතේ බලනම්මතතාත්තා කල්පනා කරලා දයස් දහනමයට කලින් විසට කලින් පාසල්ල ස දුව පුතා ජංගබුදුරකරන ඇබැ වෙලාහිටියද. න සීයට එකක් දෙකක්. හැබැයි දම්බලන්න. ලොක්කු පිරිසක් හැම දාම අපිත කතා කරන දෙයක්. ස. අපේ දුව අපේ පුතා ෆෝර්් එකේමයි. ෆෝන් එක දිහපලං හිනාවෙනවා. ෆෝ් එක දුන්නැත්නං රන්ඩු කරනවා. ඒ දේ පුතේ. ඒට හේතුව තමයි. අපි තොරතුරු තාක්ෂණයත් එක ඇබ්බැහි වෙලා. අපි මේ තාක්ෂණයට ඇබැහි වෙලා. ඒනම් මේකින් අපි අතමි දෙන්න ඕනෙ මයි. අපිට තාක්ෂණය ඕනේ යිට විෂු ගණන්න ගරුවරෙක්දිට මංවාට කිවත්තෙන් ෆෝර්ෙ කල්ලන් දෙප තාක්ෂණයපා අන්තර්ජාලයට යන්නපා කියලා මම කරන ලුක වැරද්දක්. අපි යන්න ඕනේ. අපි මේකින් ගෙන ගන්න ඕනේ අපි තොරතුරු හොයන්න ඕනේ හැබැයිදේ පපුතේ කිසි මදවසක අපි තාක්ෂිණ අත්බැයිවන්න හොඳ නෑ. වාදන්න ඇබැහිවිකන වචනතල ගොඩක් ේවති වන්නේ. මං මෙතන කියන්නේ තාක්ෂිණයටට අත්බැහිවෙන්න පාකිීනදී. පැහැදිලින්නේ අනිත් තමදේම මම කිය කිසිම දෙකට ඇබැවෙන් හොඳන. හොඳදේකට හෝ නරකදයකට හෝ ඇබැවීම කියන්නේ අ ඕනම දෙයක් ඕනවටඩිය ඕන්නෑ කියන් අන්න ඒතැනින් තමයි අපිට කියන්න වෙන්න නම් තොරතුර තාශ්ශින ප්‍රධානම අනිසි ප්‍රතිඵලයක් තමයි ඇබබැහිවීම කියන්නේ. ඉට පස්සේ මම කතා කරන තව එකක් සමාජ ජාලා තුළින් අනිසි මිතුරන් ඇසුරට පත්වීම. අනිසි මිතුරන් ඇසුරට පත්වීම සමාජජාලා දුවපතේ සමාජ ජාලා මොනවද සමාජාලා උදාහරණය කිව්වගමන් ටක්ගලවා කියෙන් ෆස්බුක් ඔ! ෆස්බොක් එක සමාජ ජාලා වි්බඩවිය. සමාජ ජාලා ෆස්බුක් තරක් නෙ ඉතාව ගඩක් ගන්න බලුවන් පිට. වත්සප් එක ගෘප එකක් කියනෙත් සමාජ ජාලයක ට මහඳුන්නනවා. ඔ ස්ටේටස් බලනව කියයි ජාලුවත් එක චට කරනව කියයි ලොකු ප්‍රශ්නතියනවා ැ මේ කොටස දුවපුතාටත් එැඩිය අම්මල තාතටව දෙගත් පාඩනමක්යද දවස. අම තාතලත් මේ දේට පොඩ්ඩක් සවන් දෙන්න මේ දෙකන චුට්ටක් හිතන්න. නිකං සරල උදාහරයක් මංගන්න. අපිතුම දහයශේණය කියලා. දහයෂේණය පාසලේ හරි. නැත්තං වෙනත් ආයතනයක පන්තියක හරි වෙන්න පුළුවන් ඔොහර තනක වත්සබ ග්‍රූපය එක ින්වා කලිතන්න දරුවන්. දැන් එතකොට දරුවවා හිතන් ඉන්නේ දෙමාපියෝ හිතන් ඉන්නේ මේ ගරූප් එක ඉන්නේ දහයෂයේන දරුව විතරයි කියලා හැබැයි එහෙම නෙමේ වෙන්න පුළුවන් නේද. පිරිස වැඩි ග්‍රප එකක මෙතනින් පරිබාහිර කෙනෙක් මෙතැනඉන්න පුළුවන්. එහර හා වැරදි මිතුරන් ඇසුරට යන්න පුළුවන්. වැරදි පිරිසකගේ ග්‍රහණයට නැතු වෙන්න පුළුවන් අපේ දූපුතා පුේ ඒ නිසා පලවෙනිදේ මතක තියාගණ්ඩ අද සම්පූර්ණ මේ පාඩමේ මුල කොටසවාට උපදෙස්තන දවසක්වෙයි පාඩමක් එක්ක. වටනාතේ ප්‍රශ්න අඩු කරගන්න පදෙස්තින දසක්වෙයි. මොකද තොරතුරු තාක්ෂණය ඉගනගත් අට විතරක් හරියන්න හැපුතේ මේ තාක්ෂිණය ප්‍රවේශමෙන් පාච්චි කර්ඩඕෝන නැත්තම් ප්‍රශ්න ගොඩයි. අපේ බලාපොරොත් අවසානයේ ඕලෙවල්ලට ඒකක් වෙන්න පුළුව හැබැයි ඕලෙවල්ලන් වෙද්දී. ඒතියා ගෙදර ඉන්ඩත් බැරිතත්යක් ොදාාවවෙන්න පුළුවන් මේක හරියට කලේ නැත්තං. මොකද මිතුරා කියන කෙනා හරි කෙන ද වැරදි කෙනදකලා ඳනගන්න ටිකක් කල්ලයන්න පුළුව. එනං දෙවනික දිරමන් කතා කළේමකද සමාජ ජාලා තුළින් අනසි මිතුරන් ඇසුරට පත්වීම කියනද. එක තොරතුරු තාක්ෂනමකද අනසි ප්‍රතිඵලයක්. ඉළඟට ශාරිීරිය කාරි වඩ මනිස් තුලභාව ඇතිවීම මේ නං සෑහෙන්න තියෙනවා. නේද? pul pul. හැබඇ.ila isang kam be එක ground kata, netang, tak ... කන්න කිය ට ෆෝන කම්පුට සැටිය න වා සිල්ල කන වා කිට ග නතන්වා මයිල් ෆෝන් එක ගම් ලේ කරන. නරකයි කියන ඒ ොඳ පැති තින මංහමේ හොඳ පැත් දගන නෙක් දොට වා කම්පිුට ගේම එකක් ලේ කරන එක හොද පැති තින ර පැතිත් තින. එක ඒේ දර කලින් කිවදේ තියෙන ඇබැහිවීම ඇබැවීමට යන් හොඳන. ඊට මෙහාදී ඒකත් යම් විිනෝදයක් තියනවා මොකද විනෝදස්වාදේ සහහා පරිගන්නක ක්‍රීඩා. ක් හැබයි මේ කියන්න මොකක්ද ඔයා බාහිර ක්‍රියාකාරිතයක් නෑ ක්‍රීඩාවක් කරනෑ බාහිර කිසිම දෙයක් කරන්නේ යා ෆෝන එකින් ලැප්ටොප එක වගේ කම්පියටක විතරක් වා විනෝදස්වාද කටයුතු කරනවනම්. ක්‍රීඩාවක් කරන්නේ නෑ. බාහිර ක්‍රියාකාරකම් කිසිමදයක් නැත්තැන්ට ගියෝතින් අනිවාරෙන් පපුතස් තුල භාවි වෙනවා ඔයා ලෙඩ වෙනවා සරලවකිවෝත්. ක්‍රියාකාරිීතයක් නෑ. ඇිමැලි ගතිය ඉන්දලීට ල සෙල්ල කරඩ ගොත් මොකද අතක් කැඩිල කකුලක් තුවාල වෙලා බිම වැැටිලා කොන්ද තුවාල වෙලා කොන්ද තුල කොන්ද කැඩිලයි ලෙඩ ගොඩයි හේතුවමොකක්ද. සාරිරි ක්‍රාකාරතය ගොඩක් අඩ ඔයාගේ හේතුව ඔයා අතාක්ෂිණයට සෑහන් ලොල්වෙලා ඉලඟදේ මෙන්න හුද්ද කලා බව. මේ දන්න වන චුට්ක් අඩවිලා නොක දැන් අයිවයිස් කෝලයනවා ැංවායි පොඩක් සමාජිට ඇවිල්ලතිී නනි නමුත්වාට මතකයි ඔන් onlineයින් කාලේ නැතං කොරෝන කාලේ හුද කලා විල ඇති. අපි තන හිටියයේ අශ්‍රේ කර දෑල්ෙක් නෑ කියන තැන ට මේ තාක්ෂණනත් එක්කක් හුද කලා බව කියල කියන්නේ. මෙමිතන්න. ඔයා තාක්ෂණන ටැබ්බැහිවෙලා තාක්ෂිණයට එ එක ජීවත්තෙන කෙනෙක් සමාජය වෙන කෙනෙ කාශ්‍රය කරන්න හැ සහරලාට ඔය අම්මතාත් එකක් කතා භාක්ම. සහෝදර සහෝදරියෝ ගිදර වටයි පිටෙ නෑ දැයිත මිතුරු කාත්තෙක්ව අතටරි කතා ාහ ගණනදනුවක් නෑ ඔයා ගණදිනුවකත්කද තාක්ෂිණත්ක එහනං ඒක ඇත්තටම තාක්ෂිණමකක්ද අන්සි ප්‍රතිඵලයක් මතක තියාගන්නනු දෙයක්. ඉල්ලඟට පෝද්ගලිකත්තේ හානිවන් ලෙස පින්තුර සහ වීඩියෝ විකෘති කර නිපදවීම මේක අපේ සමාජය තියන විශාල වැරැද්දක්. සහ විශාල කතිකාව තක් හැතිලා තින තැක්. ඒැද කියන්න ගොඩක් කල තාක්ෂින රද කියන ම පුද්ලික විශ්වාස කරන්න තිදයක්. දපුුතේ අම්මතාත්තා මෙකරන හැමෝගටම කියන්නේ. මේ තියෙන්නේ තාක්ෂිණනය වැරද්දක් නෙමෙයි. මේ තියෙන්නේ අපේ මිනිස් සුගේ ආකාල්පල වැරද්දක්. වැරද තාක්ෂණනය නෙමයි මේ තාක්ෂිණය අපට හොඳ වැඩකට පාවිච්ිරන පුුවන්. හැබැයි සමහරු මේ තාක්ෂිණය වැරද්දිදේකට පාවිච්චි කරනවා එතකොට මං අහනවා ප්‍රශ්නයක්. වැරදදිී තාක්ෂණයද එහෙමනැත්තං වැරදි මේ තාක්ෂිණය වැරදිට භාවිත කරන කෙනාද පැහැල්ලි නේද. එතකොට මෙතන වැරද තියෙන්නේ තාක්ෂණය භාවිත කරන කෙනාගේ මිසක් තාක්ෂිණය නෙමයි අපි තාක්ෂිණයෝ හොඳ පැත්තට පාෞච්ිරදී එයා තාක්ෂිණ නර්ක පැත්තර පාෞච්ි කරනවා. අපි එයාගේ ඒ විකෘති මානසිකත්වය ප්‍රකෘතිතත්යට පත්කිරීම තමයි කරන් ඩෝනි ඒක වෙනම වැඩක්. එනම් මෙතන්දදි පුද්ගලිත්යයට හනි වීම. තරන පුතේ දැන් තාක්ිණනැතක් ගත්දහම වා ෆෝන් එක සාක් විදාාම් මුහරේ වචනයක් කතා කරන වනේද. ඒ වශනෙත් ඇතිපුතේගේ පුද්ගලිකත්වය බිඳුවයි. පුදගිලිකත්යක් නැහැතරම දැන් තාක්ෂණ ඇත්තේක අපේ. පාදන්නවා. ඔයා නොදනුවත් වගේ ලැප්ටොප් එක වගේ ම බයිල් ෆෝන් එක කැමරාව තව කෙනෙක් ගතේ පාලනය වෙන්න පුළුවන්. දැන්දගේකට තාක්ෂණිකඋප කරන තාක්ෂණක පහසුකම් නිර්මාණය වුණාට මේ දේවල්ලෝකේ ක්‍රියාත්ම කෙනවා. අපි හිතංඉන්නේ අපි ඉන්න තැන අපි කරන දේවල් දන්නේ අපි විතරයි කියලා හැබයි ඇත්තම කතාව අපි විතරයි දන්නේ මේක මොනවද වෙන්නේ කියලා අපි තරයි නොදන්නන්නේ මේ මොනවදවෙන්න කියලා එනිසා පුදගිගත් ලු ප්‍රශ්නයක්තින තාක්ෂන එකක ොරතුරු තාක්ිණය ම දකින දැද්දගත්ම අනිසිප්‍රතිපලේ වැදග මනනිසිපතිපලේ ම තේරුගන්නම කිව්දේ වැදගත් මන සි පප්‍රතිඵලය කියල ම කියන්නේ මෙ මේක මොකද සෑහන ප්‍රශ් වෙලාතින තැනක් පුද්ගලිත් හනිීම. ගි ත ඇති එතදදිවාට ක්‍රියාම කෙන්න්න පුුව ගොඩක් දේව තියනවා මොකද අප ශෂයක්ක් ඇතල මේ දේවල්වාට ගන්න දෝනේ විශයයක් ඇතුල නෙම මේ ඔගන්නඩ නමුත් විසිය ඇතුළෙවත් මේ දේ කතා කළි නැත්නම් අපි දුවතාල්ලක ප්‍රශ්නට බොදන්න බළුවන් ඔයා ඔයාගේ චායරූපයක් සමාජ ජාලාවක් තුළ හුවමාරු කරද්දී ප්‍රසිද්ධ කරද්දී මේ වචනටික මක් මෙහෙම කැන්නේෙ එකයි ගොඩක් සැල කලිමත්තයෙන් ඕන මොකද ඔයා නොහිතැන තැකින් තව කෙනෙක් හිතලා ඔවාට ප්‍රශ්නයක් වන්න පුුවන්. ප්‍රශ්නයක් පුනෝතින් එතනින් හටයි ඒ කෙනන කතාලදන්න. එනිසා ප්‍රශ්නයක් වන්න කලින් ඒදේ තේරුම් ගන්න අපි කතාක කලේ මොකද තොර තුරු සන්න විදන තාක්ෂිණ අනිිසි ප්‍රතිපඵල කිහිපයක්. කියීපයි තව ගොඩක් තියනව දපති වාට ඕනතන හිතන්න පුළුවන් නිදහස තියනවා ඒ අනිසිද මේ කනිසිද කින්නදේ පාග තීරණයක් පට පුළුවන් එතැනින්ගේ දව කතා කරන්න. පැලිනේද හරි. ඒනම්. මම ඇන්න කැමති ඊලකන මගේ මාතෘකා විදියට පරිගන්නකයි පරිනාමය දැන් වන්න ම තැනකට ඉටහ දන්නේ. දැන් මානපරණාමේ දන්නවද ඕ මානුපරනමේ දන්න නේ ඕ අපි පැවතුනා කියන කෞද්ද වානරයාගින් පැවතිෙනවා කියීම. සමහරලාට බලුවම මෙතනවා වානරයයාගෙන් අපි පැත්න අපි අපි වාන්ර්ය ද වදන්න සමහරලානන්නේ අපි ඉගන කතා කරන්නද මුක පාඩමේ තියෙන අවසන් කොටස විදිහර තියෙන වැදගත්ම කොටසක් මෙතන අපි කතා කරන්නේ. පරිගණක පරිනාමය න දේ ගැන අපි දැනගෙන ඉන්නෝනේ මේ කොටස පෝලෙවල් විභාගේ ප්‍රශ්න හන්න පුළුවන් තැනක්. මෙතේදී මං බොඩ්ඩක් හන ඔයාගේ ප්‍රශ්ණයක් මතකයි තන ගතරද දන බලන්න පරිගණක ඉතිහාසය ගැන කතා කරද්දී අපිට මතක්න විශේෂ නම්ටිකක් තියෙනවා. පලවෙෙනෙන් කවද පරිගණක විද්‍යාවිපියා කෞ මක. දෝකමක නැත්නම් ම් ප්‍රශ්නයක් ඇයි ටමක න. කවද පරිගනක දාප ඇයිබ පරිගනක විද්‍යා පා කියන්නේ ඒය අද පරිගනක නිර්මාණය කලේ නනන. එය පරිගන එක නිර්මාණය කලේ නැහැ. එය තමයි පරිගනකේටවනරන මුලික සංකල් පේ දිරිපත් කරන්නේ මක මුික සංකල්පය හරි හරි ඉපට පෙ. අදාන සැකසුම් ප්‍රතිධාන. හැබැයි මම කියන දෙයක් තියෙනවා මෙයා මේ ඉන්පුට පොසස් අවටපට් කියන වචනතුන දම්මට මේලෝකෙ සදාකල් තිබේ ඉන්පට් පෝසෙවට්පුට් තමයි. එතකොට මේ කියන්නමකක්ද ඉන්පුට් පොසෙස් අට්පෝ කියන කතන්දරේ නතන් ඒ ක්‍රියාවලිය පාවිච්චි කරන යම් කිසි උපකරණයක් නිර්මාණය ක ලෝතින් අන්න යඋපකරණය මිනිස්සුන්ගේ දියුණුවට bajar kuwiයි ke tapi kata kata 6 mang paling Ke katadirman me yaman yang ක්ගේ ිත එක මුලික දීරක් හොම පාමක දරක්. එම් බේල් පස්කල් කියන කෙනා අපට ගන්න පුළුවන් කවද ඇඩින් මශි එක ඉට පස්සේ ෝ සමජක්වඩයහතනමකද පංච කාඩ සිිස්ටම් එක දැම මේක පුතේ උපරණය මොකක්ද ක්‍රියාකාරිතය මොනවගේද කියන ද කියන ලොකොට තන්නපා මෙතන්ති දකත් එෙන්නේ නමයි උපකරණය විතරයි. මොකද අප ගීල පලෑ එක තියෙන මකක්ද අපි ටෝනිේ ඕලෙවල් රිසාල්ට එක න අන්න තන්ට න්න? ගවා මේ කතා කරීමමකක් ජක්ඩ පච කාඩ සිිටම් එකන කතා කරන්න. ඉට පස් ඉන්නවා අනිතෙකෙන කවදමන්න පේද එකනෙන කව ැබ කින් න පරික දා ියා කියල කියන්න පුළුව. එයා තමයි ඇල් ලජි එක නිර්මාණය කරන්නන්නේ මකක්ද නිර්මාණය කරන්න ඇලික ජි එක එම් බ ඇලකල් ලින් තැන් තුක් ඉන්නවා ිල්ස්ල් ලින් ම ෝ ජක්ඩ. ද පංචකාඩ සිිටම් එක ඉරි පස්සේ ච බැබ් ින්මඇල ලෙන්ජි එක ඒලාඟට හව ඩයිකෙන් කියනෙනා නිර්මාණය කරනවා මක් වන්න එක මක්වන් කියන්නේ පරිගනක පළවෙනි පරම්පරාව පලවෙනි පරිගනක විදිර ඳන ගන පුළුවන් මක්වන්න එක ෝස හවඩෙන් තමයි මාක්වන්න එක නිර්මාණය කරන්නේ. මේ නම් හතරට අමතරව මමතර සටහ නොකර නමත්තිය පින න පරි න පිය න බේ තමයි ලි නිර්ණ ර මි ව කියනන. ඒත එ එකකම හරි ප්‍රසි් චරි කියෙනනවා. ඇඩ ඔගස් ටේස් වලස් මකදනම. ඇඩ ඔගස්ේස් ලෞලස් අයි කියන ඇඩ ඔගස්ේස් ලවලෙස්. සමහර ැල ම ඇඩ ඔගස්ට ලවලෙ කියලත් ගෙනවා. ඇඩ ලවලෙස් කියලත් ගෙනවා කොහොමරි මන්න. ඇඩ ඔගස්ටේස් ලෞලෙස් කියන කියෙනා තමයි. ්‍රථම පරිගන්නක ක්‍රමල්ලයකිකාව එහෙමනත් තං ෆස්ට ප්‍රෝග්‍රම කියර දකින්න පුළුවන් එකනේ පරිගන්නකයක් භාවිත කරලා මුලින්ම වැඩ සටහනකින් වැඩ කළේ කෞ්ද ඇඩ වගස්ටේස් ලව්ලෙස්. ඒයි චාස් බේජුයි කියන්න කෞද්ද කියන ද ගෙනන වට අධිනෙක හයා ගන්න පුලුවන් ඒද අතරතින සම්බන්ධතාවේ මොක්ද කියනදේ මොකද චා බේජ් සංකල්ප නිර්මාත්‍රු ඇඩා ලෞලෙස් තමයික් ද මුලින්ම භාවිතකලේ පැල්ලිනද හරි. නම් ටික හරි දැම මේ නම්ටික මතක තියාගණ්ඩෝ නේ මේ නම් ටික මාරගදගත්වෙනවා. මොකද විභාගට. ඊලඟට මංගන්නා දන්නේ පරිගනක පරම්පරාකන දේ. දැම් මානෝ පරම්පරාගෙන චුට්ටක් කතා කරමු මාන පරම්පර මුල්මකාලික අපිෙනකක්ද ගල්ලියුගය ඊට පස්සේ එන්ඩේරයෝගේ කියයි ගොවයුගය ආයටසේ තාක්ෂණික යුගය දැන් තින පින ගද තරු තුරු තාක්ෂණයෝග නේද. ඕ ර ංග හමතාගේ ත්නමක තොරතුරුතාක්ෂණය විශෂෙනගන්න නැතියි අර පරිනාමික වර්ධී නොවිච්චයිදමන්ද. ඇයි ඉන්න තොරතුර තාශනයකගේ බැයි තොරතුර තාශනයෝගේ ගෙන ඉන්නගෙන ොරතුරු තාශණය ගෙන ගන්න කියන්න පොඩක්ට වලකු තියෙනවා. පරිගනක පරම්පර පරම්පරා කීපයක් ගැන අපි කතා කරනවා මෙතන්තිපතේ ද මානව පරම්පර අපිගත්ත ගල්ලයෝග ගොවයගහම කෙළගත්තන. පරිගන පරම්පලා ගල්ලිය ගයක්න. ඇ රිගනක පරම්පරාව යුග පහක් අපවි කරනවා පළම් පරම්පරාව දෙවන පරම්පරාව තෙවන සිවුවන සහ පස්ස වන කියලා. පරම්පර පහකට විංකරගන්නවා. එතවන පරම්පරාවෙන් කිරීම වෙලා තියෙන්නේ ඒ ඒ පරම්පරාවේ භාවිතකරපු තාක්ෂිණයක්ත්තික. තව දාහරණයක් දිහට අපි මානව පරම්පා පරිනාාමේ දී ගල්යුග කිය කියන්නේ. ඔ කාලේ ගල් ගහල ජීවත්තුනේ ගල්ලි නිපන්ධන කර තායුද භාවිතකර ප්‍රධාන උපගගේ නතම් ප්‍රධනතාක්ිනක මෙමල මරද කුග.ඒ ගල්ෝගේ. ඒ ඒගේ හස ගන්නකු. එ කොට පලවෙනි පරම් පරදි අපි හඳු ගන තියෙනවා එක්තරා උපන්ගයක් භාවිත කරපු කාලයක් නැගී ගැන තමයි අපි සාකච්චා කරන්න බලාපොරොත්තුවෙන්නේ. පැල්ලිනද හරි. එතකොට මුලින් අපි කතාකර දෝන මොන පරම්පරාවද. දග දන්නවා පරම්ප පහ ඉනං අපි මුලින් මකතා කර දෝනි පලවෙනි පම්පරාව. පලවෙනි පරම්පරාවේ මොකද උුණේ. දෙවනි පරම් පරාව මොක දුණ තුගනි පරම්පරාව මොකද වඋුණේ. හතරණ පරම්පරාව මකද වෙන්නේ. පස්සන පරම්පරාවේ මොනව වෙේද. ඩග අර්ය අපිඉන්න මොන පරම්පරාවේද. අපින්න හතරණ පරම් පරාව. හැබ ඇතම කතා මදැන් කියන්නේ අපි දැගන්න හර නිමි. හතර කුයි පහ එකු තියගන්නි පහටයන් ලස් පන පම්පරාව ලැස් ක කිය බැ සහල්ලට ගිහිල්ල තියෙනවා අප න සාකාරන පරම් පරාවෙන් පරම් පරාවට තාක්ෂණය කොහොමද වෙනස්සුනේ ඒදේවල තියන විදත්වය තාක්ෂණික දුණුව කොහොමද මෙන්න මේින් දේවල්ලපි සාකච්චා කරගඩෝනේ පැදලිනේදට මටික සාකච්චා කරහම මේ පාඩම සමස්තය වසානයි එතොදපු මේටික සාකච්චා කරගන්න එක තමයි අද දවස් අපේ පලවෙනි වැදගත්න ඉලක්කය වෙන්න ඕනේ. ඒේරනනේද. ඒනං පලවෙනි පරම්පරාව දැංවාර සටහන ලියගන්න ඕෝනපුතේ ොකද සටහනක් නැතුව මේකකාවාට මතක තියාගන්න බෑ හැබැයි සටහන් ලිනෝ කියන්නේ ස්ට්‍රීණිකේ මම දෙන සියලු සටහන් ලියාගන්නෙ නෙමයි ම කියනව ලියන් ොෝන තැටික ඒ ැන්ික තරක් සටහනක් දාගන්න එත කොටවාට හරි ලේසිං. ඩ කරගන්න පුළුවන් මොකද ඔයි ලියනඔක්කම් පාඩන් කනද නෑනේද කල්පන ක බලන්න ඔයි ලියන තර පට ඔොකොම් පඩ කරන්නවා කොයි වගේ මටමකින් නොනද හැබ ඇම කතාව ලිය තරම් පාඩ කරන්න න. එනිසා ලියන ප්‍රමාණය අඩුවෙන් කන්දිකින් අහන ප්‍රමාණයේ වැඩියෙන්වාටමතගහිටිනවා. එනිසා අපේ දේන කතා කරන්න ඕ කැලද කන්ධකගහන්න ඇස් දෙකෙන් බලන්න. ඔට දාගන්න. ලියලා පස්සේ බල න්න කියල හිටියොත් ඒවැඩේවෙන්න නෑ. එනිසා දකිින් ද නොක්කෝමටක ලියන්නපා අවශදේ විතරක් මං කියනවා. ඒ වදේ විතරක් සහ කරගම්. පැලිනද. එ ඒ වැඩේ අපි කකර දෝනේ දැන්. එ අපේ palaවනි අරකද පරිගනක paraම් ප පහකතාකරදෝනේ පවෙනි පම් ප පanggara. එන අපේදේ නසාකacakා කරමුහංචවිරමකින් පස්ස. අපි කතා කරන වහෙනම් මොකද පලමු පරම්පරාව පරිගනක වල ලක්ෂණ. පුජි විරාමයකින් පස්සේ අපි හම්බෙමු ඒ කොටසිහ. එනෙෙන් විරාමෙන් පස්ස අපි ලැස්දී අපි කිවෝවගේම පලමු පරම්පරාව පරිගනක මොකද උනේ කියල බලන්න හරිසරල කොටසක්. කරන්න ඔන්න සටහන දාගඩ න තැන කියනවා පළම් පරම් පරාව රික්තකනල වැැකම්ස් පලම් පරම් පරාවේ තාක්ෂණික භාවිතය මොකද රික්තනල මෙම රප සටහන ගෙනවන වගේ පෙලපොතේ රූප සටහන් තියනවා මෙත රූප සටන අවස හැකන ැ ගන්නවා මොකද රරික්ත කනලයක් කියන්නේ මොකද ලාබෝධයක් වර්තිනවා මේන කොට යම් යම්මටම ේදවල් අදන කරල තින නිසා මංගේ කියන්න. හම් වා මතක තියයාගන්න ොනමකක්ද. පලවෙනි පරම්පරාවේ භාවිත කළේමකක්ද. රික්තකනල තාක්ෂණය. පාහතිනනේ ද ඉසර කැම්පිර ගොක් ලොකුයි කියලා. ඔවෝ ප්‍රමාණින් සෑන විශාලයි. ඒ ප්‍රමාණ ශාල වට හේ තුළින්ි එකක් තමයි මෙන්න වැකම් තිබ. රික්කනල විශාල ප්‍රමාණයක් එකතුවෙන් තමයි පලනි පම්පර පරිගනකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලින්ද. එනම් පළවෙනි පරම් පරාව මොකක්ද රික්තකනල. එතකොට මේ රික්්්‍ර කනලත් එක්ක භාවිතලාතින මුුදුකා ගමන වද කියන්දෙ කතාකලොත් අපට කියෙන න්ත්‍ර භාෂාවන තම් මසින් ලංේජ් එක දැගෙත කොටක පාට ඒ මොකක්දස ඒ මොකද මේ මසින් ලං කියන්න. එතකොට ආට මතක් කෙනවා පහල්ගේ සත්‍යි කතා කරපු ස්ටමල් ආ මොකක්ද ඒක වෙබ්බඩ නිර්මාණ පරිගණක භාෂාවක් භාෂාව. මේ කියන්න මනද මූලෙක මට්ටේ තියෙන පරිගනක භාෂාව. ගන්න හොට තේරන පරිගණකට මේ භාෂාව මිනිසාට තේරුගන්න චුට්ක් පහසුයි. පාල නේ ිස්ර හමතනම කම්පිටස් නෑ කියලා එකට හේතුවත් මේ තමයි. මොකද ඒ කාලේ පරිගනකයක් නිර්මාණය කළේ පරිගනකයක් භාවිත කළේ විශේෂ වැඩකට විතරයි.තේරද විශේෂ වැඩකට පාවිච්චි කරන දෙයක් හැමෝම පාච්ි කරන්න නෑනපති. අන්ගේ තැනඉදියාාට යන්ත්‍ර භාෂාව ො අවබෝධයක් ති බා. එකකොටයාට ලුවන් හලේසිීම ම ෝේ කරන්න. ඒති ය්‍රභාශාව එසලි ා සි ගේයක මෙන් මේ වගේ දුකා බවිත කරපු පරම් පරාව තමයි පලවෙනි පරම් පරාව. ඒවගේම මේ පරම් පරාව නිර්මාන ෙච පද ති මො ව අ දහන්න ක පයක් කියන්න ලුවන් න වක් නිවක්, IBM වගේ ේවල්වට හතා කරන්න පුලුවන්. මේව සටහන ලොකවට ලියාගන පාඩ කර ත්ස කරන්න වශන හ. ඔය අඋත්සා කර වන මෙ හැමලේමකක්ද මේ දේවල් ගෙන අදහක්කව බෝධයක් පියාගන්න මොකද. වාට මේ වගේ දෙයක්ක හන්න පුළුවන් පලනි පලම්පරාවේ නිර්මාණය කරපු පද්ධතියක් සඳහා උදාහරණයක් වන්නේ සමහරලාට මේ තිිකෙන් කුත්තරයක්වාට එන්න පුළුවන්. අන්න හමුණොත්වාට මතක්ගයි එදා එඩිකේෂන් චනල්ල එකේ අපි ඉගනගත්ත කොටස නේද එදාඒස කිව්දේ නේද දෙවිභාගටාව කියලාොතේ පේපරයක් ලියද්දී අන්නේ වගේ මතකයක් කාවහම මාර්රලස්න්න ෙරි හට පේපරලිවු.යි ප කර තින අන තැනට ය නෝන. එන මේ කතාකරේ පලවෙනි පරම් පරාාවේ මුූලික දේවල්ට එකක් ඉලකටමන් කතා කරන ැමති පළවෙනි පරම් පරාවේ පරිගනක වල ලක්ෂණ. දැම්ීමයි අයි මම කියන. කට පඩ කරන්න නෑනමතින සටහන ප කරවා නි කරන්නේ. ඔයා දන්න දේවල් මතරද. නවා දන්නවා පලනි පරම් පරිගනක ප්‍රමණෙන් විශාලයි. එහමගෙනියන්න බෑ පනක? කියදේ වලටිකම තමයි අත් මෙතැන්දී සටහනකදට අරගන්නේ. මොලින්ම ප්‍රමාණින් මකදන්නේ කුඩයි සම මෙ පුචවරදක් ලා තින ප්‍රමාණෙන් කුඩයිනම ප්‍රමාණය මගද නේ විශාලයි මෙැදිී පුංචි රදිම කර තින ගේ සටහනේ වා හදාගන්න සටහන ප්‍රමාණය ක දඩයි ලොහ ුඩවන කිය ප්‍රමාණය කඩයිනේ ්‍රමාණින් ගද ශාලයි ඔන්න වැරද දක් හදාගන්න වැරදිලා පොඩ්දක්ක හරි. ඉලකට ඉතා අඩුත්තා ප්‍රමාණයක් නිපදවයි පරොක්ර ක් kataන්න මෙින් චක්හ මෙතන අපි ටන කකරන එක ොඩක් ර ලානන හක ස kata ප්‍ර permaneෙන් කඩ නම මේ හදාග මෙන සටහි මෙ දාග ත සටහනේදී වෙනසක් කලා තියෙනවා අපේට හදාගපුේ මෙන් මේ විදිර මංගේ හදර දෙන්නවාට මම කියනට ගෙනන සටහනකවා අදාගන්න පුළුවන්නන් වටිනවා පලම් පරම්පරා ලක්ෂණ ක මෙම කතා කරමකු මේ සටහනනි පුංචනසක්ලලා තියෙනවා මංගතන ප්‍රෙසන්ටේෂන එක අපිටමේ දාගත් දි පුංචන සක්කලා තිය අපි කහදාගම මංවර සටහන කතා කරන්න දැන්වා දන්නවා පලවෙනි පරම්පරාවගත්තොත් පරිගැක ප්‍රමාණයෙන් හුඩයිද විශාලාලයිද ි න්නද යන්ක මේක තන්ටපා ඒ වගේ දල්ල චරන ගන්නබා හරි ප්‍රමාණයෙන් විශාලයි ඒවගේ වැයි වෙන විදුලි ප්‍රමාණය අඩුත වැඩිද වැඩන විශාල විදුලි වික් ඇයවෙනවා ඒවගේ මේක වැඩකර අදදි විශාල තාපයක් ජනය වෙනවා එකන්නේ ලොකුවට රත්වෙනවා දුන්දාාගනට කරමගට තන්නකු අන්නන්නේ වගේකක් එතොට ප්‍රමාණයෙන් විශාල ඊට පස්සේෆයි කතාකරොත් එහම වැඩි ඉඩක් අවශ්‍යයතකොට? ර ප්‍රමාණයෙන් විශාල නිසා පහසුවෙන් නිහාම හා රංගයන්න බෑ ඊට වසේ තව දිරගත් ඔත්ත හෙම තාපජනය වැඩි විදුලි වැයිවීම වැඩි ඒවගේම මිලෙඉතා දිකයි. මිඉතා දිකයි කියන්නේ නිර්මාණය සඳහා විශාලයදමක් දරඩ වෙනවා. එක උපාංගයක් වුණාට ප්‍රමාණය විශාලයි තියන කොටස් ප්‍රමාණයේ වැඩි නිෂ්පාදන පිරිවහිතා දිකයි. එනම් මෙන්න මේ කිවදේ වල්ටිකළුට ගමු පලෝනි පරම්පරාවේ පරිගන ලක්ෂ ගැන කතා කරද. එන්නේ ටිකාපී සටහන වෙනස් කර ගමු මෙත රූප සටහනවාට වැදගත්වෙනවා මේ තියනෙමකද පලවෙනි පරම්පරාවට අදාළ පරිගන්නකක රූප සටහනක් විියටවද දකින්න පුළුවන් මේක. ඊලකට මම යනවා දෙවන පරම්පරාව දෙවන පරම්පරාව මෙත මේ සටහ හරි අතන ලක්ෂනල සහන තමයි පුංචුවුසක් ක ලා තියෙන්නේ අපිේ සාකච්ාරද ැටලුවක්වෙන්න හදගම් දෙවන පරම්පරාව. දෙවනි පරම්පරාවේ දී සටහන දාගන්ඩවනු අමකක්ද දෙවනි පරම්පරාවේ නිර්මාණයච තාක්ෂණි තමයි ට්‍රන්සිස්ටර් අනුකුලිත පරිපත විශාල ප්‍රමාණයක එක තුළ හදිච්ච තනිු පංගේ තමයිමකක්ද ට්‍රන්සිස්ට කියන්න. එනන් ට්‍රන්සිස්ටේ එක තමයි දෙවුණ පරම්පරාවද අපි හඳුන්වන් ඒ කියන්නේ දෙවනි පරම්පරාව තාක්ෂිණි කුප කරණීමමකද ට්‍රරන්සිස්ට දංවාට මතකයි පලින් පරම්පරාමකක්ද අනුකුලිත පරිපත දෙවනි පරම්පරාව පලන ම්පරාව රෙක්ත කනල. දෙෙවුණු පරම්පරාව ත්‍රராන්සිිස්ටේක. එනම් මෙතැන්ති කතාරන විශේෂමකද ට්‍රරන්සිිස්ටර්තෙක්ක උසස් මට්ටම ක්‍රමලක භාෂා ැ ස්ත පාචක ක මනද යන්ත්‍ර ාෂ ැි ාෂා ැන් ු්ටක් හයි ව ගේ සලවා එකැන චුට්ක් උපාන්ගේ මොවෙලාද වැඩි දියුණු වෙලා දියුණු වෙලාකින් තැනෙද. ඉල්ලකට නිර්මාණය වෙච් පද්ධති ඉදිරගත්තොත් හෙම අපට කියන්න හනිවල් හන්ටඩක IBM 360 වන්න පුළුවන් මේ වකගේ දවලබට කතා කරන්න පුළුවන් දෙවන පරම්පරාව ගත්තොත්ේම. දෙවනි පරම්පරාවේ උසස් මට්ටමේක්‍රම ක භාෂ පාච්චිරළ තිෙනවා ඒ වගේම හනිවල් ෆෝන්ඩ වගේ තාක්ෂණික දවල්තමයි පාච්චි කළ තියෙන්නේ මොන පරපරාද දෙවන පරම්පරාවේ. දැන් දෙවන පරම්පරාවේ ලක්ෂණ ගන කතාගරත්්දී ඔයා කතා කරඩල මකක්ද. දෙවනි පරම්පරාව ලක්ෂණ ගෙන කතා කරත් ද සර්ලම්චරයි කරන්නඩන්. පලමු පරම්පරාවට සාපේක්ෂෝ සකච්චා කරන්. පලම් පරම්පරපකීමකගද ප්‍රමාණය ඉතා විශාලයි. දුණනි පරම්පරදි ප්‍රමාණයමකතුවෙන්නේ. ඉතා කුඩයි නෙම කුඩයි න නක් ඉතා විශාලය කියනෙ ඊලකගද විශාලය කලක ම පලින් පරම්පරමගද ඉතා විශාලයි දෙන පරම්පරාව විශාලයි. ඉඩසේ විදුලිවෙීමගත් තොත්ේෙම පළම් පරම්පරට සාපේක්ෂ විදුලිවෙීම මඩුව. ඉදස් එහමය ගනීමම කියාව පරම්පර සාපේක්ෂව එහමහා ගෙනනීම හැකවක් යෙන. තාප ජනන පලම් පරම්පර සාපේක්ෂව තාප ජනය අඩුයි. වියදම පළම් පරම්පර සාපේක්ෂවීදම අඩුයි. තෙරනද එන හැමිලම සාකච්චා කරන්නේ සාපේක්ෂව. මකෙටද ඊට කලින් පරම්පරට සාපේක්ෂව අපි ඩැන් කතාරන පරම්පරාවේ ලක්ෂණ ටක පැල්ලනි ද එනම් දෙවන පරම්පර පරිගන ලක්ෂණ ගැ අපිහෙ සාකච්චා කර ගත්තා අපි දෙවන පම්පර ලක්ෂණ කර කරලා මෙත න් ෙරප සටහන්ටයන් දන. குlanglangmuka paraාව அ paripara trans iparaාව <muchas> அ ku paripat? ඒකද කතා කරන්න විශේෂ දයක්තියනො මොක්ද මෙහෙයුම් පද්ධති භාවිතයකී නැති. මෙතින් පාඩම ටරගන්න තවතනකට මොකක් දේතන. පදන්නවා දාල්ණය පස්සනි පාඩන. දහසර මුල් පාඩමින එකන එක බට පස්සනි පාන න්නනවා. පොඩක් අචවතක් කියන පෙල බන්න ලළුවන්වට. දහසට පස්සනි පාඩමි මක්ද මෙහෙයුම් පද්ද. ටිකක් සකීරණ පාඩමකයි. පඩ කරදව ගොඩාක්තින පාඩම අපි රිසලට සාච්චා කරන පාඩමක් මෙතන්දී එකන ගන්නවා දුවපතියේ මෙහෙුම් පද්ධති වර්ග දෙකක් තියනෝ කියලා එකත් තමයි විධාන පේලි අතුරමහුණත් සහිත මෙහෙයුම් පද්ධති කමන් ලයින්ට පේස් එකක් තියන ඕපරනි ටම් අනිත් එක තමයිජ ග්‍රන්ට්‍රේ නත්ත චිත්‍ර පාරශීල අතුර මහුණ තක් සහිත මෙහෙයුම් පදති එකක් අත් එකජI තදී මෙන්න මේ තැනට සම්බන්ධයක් වෙනවා මොකදද අපි නෝ ෙමන පරම්පරාවිද සිවන පරම්පරාවනි අපි සිවුණ පරම්පරාවේ හැබැයි ද අප කතා කරනද තුන්න පරම්පර මේ හොඳටක තේරුම් ගන්න සිවන පරම්පරාවද තමයි මෙිහිුම් පද්ද තිකෙන සංකල්පය ගෙන ලකෝට කතා කරන එක අපි ඉන්න පරම්පරාවනි මෙිහි පදදි වචනවා දන්න තිනට වාදන්න ඔය එක ව සක දන්නේනි දන්න. දන්න න්න Windows 10 Windows 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 USB Windows 8.1 කියන ොඩක් තින්නන අයි දන්නන හම් දන්න මකද. Windows දන්නවා හැබයි දන්න මකද පෝ නම්ගම්කිනවානම නර පලාස්ටික් වතුර ට ති තුරන්න ට වතුර පටේ ඇත්තනම P න? වි කිය නමක්න ්‍රන්් එක කියනද අර කැක්කුමට ගනෑ ලේපය කෙළින්මයි වනකුත්නය නම කියන්න. හිසර දැකන බන්න මොද අයක නමක් තියවානේ ැයි බේති නමන මේ බ්‍රන්් කිය න අර අමහ කියර ලසන කතා මකද පට දෙකන සරපක මොකද අව බට දෙකනෙ. දSIයි කද කිය බට ඉලනවා. ඔ නම කියව මගේ ඇති. ද බට ඉලන්න හො ද දයි. බ අපි කතාර මෙතන්දිවා මතක් කරගන්න න ේතමයි ඔයා විඩෝ දන්නවා අපේ OSස් දන්න දම් මතතියාගන්නඩෝ කියන්නේ OSස් වර්ගයක් ඔපරණ සිිටම් වර්ගයක් ඒ එකැදිි කතා ලොකොට ඔපරේ සිටම එක කතමයි ඩෝ කියන්නේ ඔර සිිටම් සයි මෙහ පදදි කියන්න එතැන්දී කතා කරන්නේජI කිය නන් ග්‍රිකල් ිය ඉන්ට්‍රේස් කියන්න යිප එකේතින OS මෙතේදි කතා කරන්නේල්යිකමාන් ලයින්ට පේස් ඇයි පිීනි මො පරම්පා තුංගනි පරම්පරාල් ේ තුගනි පරම්පරා භාවිතකරන මෙහු පද්තිය ොකක්දක ලැවොත්ම මේ කතා කරන්නේ දහය වසරයට තැඩිය මේ කොටසගෙනනාව බෝධයක් ගන්න එකො වසරය. හෝලෙවල් පේපර එක අහන්ඩ වුල ලස්සන තනක් මෙතන විසර ප්‍රශ්නමතර සාකජාවන් මේ තනක් ගන්න මේක ලස්සන කන මෙහෙමයි හශන සර ක ගොඩක් සාර්ත ත් ද පුුවන්ගේ දහසරලත් බැරිවෙන්න උත්සාහරන පුලුව දැමේ කීපු දෙවල්ක මංහන ප්‍රශ්නයක් විධාන පේලි සහිත අතුරු මුහුණත් නැත විධාන පේලි අතුරු මුණත් සහිත මෙහයුම් පද්ධතියක් භාවිත කළේ මුුණ පරම්පරාවිදමකද තුන්න පරම්ා චිත්‍ර පශීල කතුර මුණක් සහිත මෙහහිම පදදිතියක් භාවිතක කළේ මොන පරම්පරාවේද සන පරම්පරාවයි.හරිද පැටුුණා අය කියනවා CLLAතර්ජ GIෝ එකන විධාන පිළි කතුර මහුණත් සත මෙහම් පද්දති මොන පරම්පරාාවද අයනෝ තුන්නට පරම්පරාවේ චිත්‍ර පරිශීලක සහිත අතර මුණත් හතුරන පරම් පපරාව. දැ ප්‍රශ්ික තිෙ ද විධාන පිළි සයිත අතුරු ම මොන පරම්පාාවද? පම්පරාාව චිත්‍ර පර්ශීලක හතරන පරම්පරාවේ තා ප්‍රශ්නයක් හන්ඩ තියෙනවා. අහන වන ගහට තින තා ප්‍රශ්නයක් මොකද ප්‍රශ්නය. ඇහුවොත් එහෙම මෙහෙුම් පද තිබාවිත කරන්න ගත්තේ මන පරම්පරාාවද ඩැං පොඩි අවුලක් තියනවාට ඇයි දැන් සිවුණන පරම් පාාව මෙහහි පද තියෙනවා තුර පම්පාාවත් තින. දැන් ඇතර අපි කියන්න දෝන තුන්නර පරම්පරාවකිලට නැතම් හතරන පරම්පරාගලක. පේ හොතට මතක තියාගන්න අපෙන් ඇහවුවත්. මෙහෙයුම් පද්ධ තිභාවිත කළේ මොන පරම්පරාවේ ද මොකක්ද තුන්වන පරම්පරාවේ. චිත්‍ර පරිශීලක සහිත අතුර බොුණත් චිත්‍රරිශල කතුර සහිත මෙහෙයුම් පද්ද තිභාවිත කළේ සිවන පරම්පරාවේ. විධාන පේලි සහිත අතුර මුහුණත් භාවිත කළේ තුන්වන පරම්පරාවේ. ඔය තැන ඔයා පටලවන්න පුළුවන් තැනක්. එනිසා ඒගැන අවබෝධයගින්ද. පැහල නිද? එහ නං එතන්දිී කින අපට IBM 360 370PDDPPDDP වගේ උපරණකිී පැත්තින කතා කරන්න එතකොට සිවන පරම්පරාාව සමයි එෙවුණන පරම්පරාවේ තුන්නනම් පරිග ක්ෂණ කතාකරත් එඇන්දි අර කතාවමයිමොකක්ද. දෙෙවන පරම්පරට සාපේක්ෂෝ ප්‍රමාණින් කුඩයි. දෙෙවන පරම්පර සසාපේක්ෂ දිලි රිබෝජනය අඩඩුයි. දෙවන පරම්පරට සාපේක්ෂව තා පජනනය අඩයි. addui permaneang kuda kila paling para parawi Ita wisyai para parawi wisyai parang para kudai tend na kan Ita kudai kila. A hinang si para parawa kamu tun param para tau diamat ke put tunni param para dit tamai. මෙ කීබෝඩ් එක මවස්සකෙන සංකල්පේ පරිගෙනකට මුලින් මෙන්නේ මට තියාකන් කකිවබෝඩ් එක මවසකහ ුන්වාද මන පරම්පරද තුන්නන පරම්පරාවේ දං අප එනවා අපි ඉන්න පරම්පරාව මොකදද සිවන පරම්පරාව සිවන පරම්පරාව අප ඉන්නවකල් අපේ සිබස කරල අතා කරන්න. සිලබස් එකකල සිවුණ පරම්පරාවනට ඇත්ත ලෝකෙන දං අපි පස්සන පරම්පරාවට ගහිලායිය ඒක ඔපපු කරල පෙන්නන්නවා. පරම්පරාව අපි හතරනි පරම්පරාට ඉද්දී වැදගත්මදී තමයි භාවිතකරපු තාක්ෂිනයීම කද කල ොත්තේම ලියන්ට තාක්ෂණව ශුද්‍ර සකසරන තම් මයිකරපසෙසක ඉනදී. මොකද සුද්‍ර සකසන මයිකපස නදන් ියාගන ළුවන්වට පලනි පරම්පරාව අද රික්තකනල දෙවනි පරම්පරාව ටරාන්සිිස්ටර් තුංගනි පරම්පරාව අනුකුලිත පරිපත හතරණි පරම්පරාව ශුද්‍ර සකසන තම් මයිකපොසෙස. prosesti3fi prosesOS pada medi kata ha padati katadi mang sing satahanranttinamuka citra ka muna sy 4ti ba ke param para siguna param parawi IBMPC wepuluang Applepuluang mewa device gene sathana kappuluang enang memana param para siguna param parawi E, mang uh, la katagara si kita ehang ituwatii permane kira hey, ku kira para si wa මෙ hu satක් මේ සහ ප කන desktop PC එකක් desktop pul laptop pulang tablet PC pul ila pas para parawe. මන්නන් වැඩිපුර මාස පරම්පරමකරද කලවත් මකන පසන පරම්පරගලා. ඔ ජනාගත ටාසයින නේද නැම් මේ නිකන් ඩික්ටොප් එක ල්ටප් එකක් තියාග ඉන්න වෙලාේ එතිනි හ ඇන් පුල නති හරි හොදයි. හැ චුට්ටක් මේ පස්සට ගිලතින් අපේ රටේ. ලෝක න ස්පඩකෙන් පේරට අන්න චුට්ටක් අමාරයි මේ වෙලාවේ පොඩ්ඩක් අපි පිටි පසෙන් ගන්න ස්පීඩෙක් චුට්ක් අඩ වෙලා තිනවනනි අයකන කතානො කර වැඩිය. ආ. මෙැති කතා කර යන උපරන දිර අධි ප්‍රමාණය අනුකලත පරිපතති කියනක එන තන් මෙතැන්දි කතාන විශේෂ මදේ තමයි මේ කෘතිම බුද්ධිය කියනදේ මකදද කෘතිම බුද්ධිය ආටි ිසිල ඉන්ි මෙ වෙනකොට තියනවා හිතා මතා අදයක් කිර මස සල්ලික රදකින්න වාහන රදම ටෝබක්සිිටම හිතාමතා අපි කර යක්න මේ සමහල්ලට ඒ අටෝමටිකල කරන්න මේ ඒ සිට ම බේ ක කියයක් වෙන්න පුලුව. ප කරපුක් නම. ගම ක්. ව ව එකක්.ටමම පම් පාව අප gan pul na. අප පාව pul na. අප ප ප වැ na අප .. ප para ප ද හ න් යි. ඇම පහසුයි විස්්වාසවන්තවාව කියන කතා ක්කොමටිහරනවා සම්පූර්ණමොකද ටෙක්නජෝලි යන්න පුලුවන් දැනට යන්න පුළුවන් ඉහළම තැනගන තමයි මෙතෙදි කතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ අපේ පාඩමේ සමස්තය පස්සනි පරම් පරවගෙන කතාගරහම පාඩමි කටයුතුරවසන්නවා. එකොට සතිි කීපයක් තිසිතා පාඩමක් මොකද තොරොතුරුහනිි වේදන තාක්ෂණය එක කියන්නේ. අපේ විෂය ඉගනගන්ඩෙන මුලින්ම්ම එන කෙනාට මුලින් උගන්නන පාඩම තමයි අපේ විශය. මගද තොරුතුරු සන්නගර තාක්ණ. එනවාට මතකයි මේ පාඩම කතා කරපු දේවල් තොරුතුරු තාක්ෂිණය භාවිත වන ශේෂ්්‍ර, තොරුතුරුතාක්ෂිණ අනිසේ ප්‍රතිඵල අද කතා කලා ටස තොරතුරුතාක්ෂණ වසයවාසය කට කතා කන වගේ අදහසක් නතිදිනේද. රෝහලේදී තොරතුරුතාක්ෂිණ භාවිතය ඊට පස්සේ පස්සලේද තොරුතුරු තාක්ෂණන භාතය. මේ වගේ ගොඩක් දේවල් ආකච්චා කරපු හරි ප්‍රායෝගික පාඩමක්. ඇ මේ පාඩමින් පස්සේ මන් දහයිේන්ට අදාල පාඩමක් කිදිහට කරන්න බලාපොරොත්තු වෙන්නේ චුට්ටක් වෙන අස්තැනකට යනවා. එකන දැන් අර්මතකයි අපි පලවෙනි පාඩම කරන ගමන් අපි කලාමකත්ද සංඛ්‍යපද්ධති පාඩම එක අවසන් කරගන තියෙන්නේ අවශ්‍යයට පුළුවන් අපේ දෙරන නිඩකේශන් නාලිකා YouTubeු නාලිකාට කිහිල්ලා ඒ පාඩම් කොටස් බලලා බෝදගන්න එ ප කනට එකක් පුන් අපිහ පලදී ඒ දවසාකා කරබලාෙනවාදම කැමති මේ පමවසාන අලුකදග පොි inගයක්හි ව පේ වැඩ ප ට ක් වැඩ අවදනයක් මු කියලා ෙම කියලේ ම මේ දහසිර පාඩන් එකක් කියන්නකම එක පාත් කොළහසට කිය පාඩම කළලා අයිආවි දහය වසර නැ දේ වගේ ප්‍රධාන්න පාඩක් තියෙනවා අවබෝධයක් නැත්තම් මතක තියාගන්න දහය වසරේ වගේ පාඩමක් විදිර ගඩ පුළුවන් එක පාඩම තමයි එක්සේල් පාඩම අන පාඩම තමයික්සස් පාඩම නැතන් ටබස් සමුයි වා හිතඩ මොනවා කරයිද එක්සල් කරයිද ගොඩක් අය සාකච්චා නොකරන ගොඩක් අය ප්‍රායග පැත්ත කතා නොකරනක්සස් එක කරයිද. ග ගොඩක් තැන් ක්සස් කියන පඩමට දාළව ලොකු සටහන් තියන්නේ තීර පත්තේ තරයි ප්‍රක්ටිල් පත්ක සාකච්වක් නෑ නොත් මකැමති මේ කියන්න වැඩිපුර ප්‍රක්ටිකල් පැත්තත් සාකච්චා කරන්න. ඔ අහිතන්න ඔ අනුමාන කරන්න මෙන්න මේ පාඩන්දිින් කක්තම අප සාකච්චාරන්න බලාපොරොත්තිවෙෙන්නේ එක්සල් කරයිද එහෙමනත්ත ඩේටබේ ක් න එක්ේල්ම ඇතන පාඩි නවද දුත් පැතුරුම් පත් කියෙන එක මේ පානන් දෙක්ක තමයි දහල් ශ්‍රීණයේ වැඩිම ලකුණු ක්‍රමාණයක් ඕලෙවල් පේපර් එකටතියෙන පාඩාන්. වාරේකට අදාල පාඩන් සසාකච්ඡා කිරීමක් නිමේණයක් මිතදි කරන්නේ අපි සාකච්ඡා කරන්නේ අවසාන වගේ ඕලෙවල් ලිබාගේ දක්කවශච කරන කොටස. එිනිසා තමයි මං මේ වගේ පාඩන් තැන්තැන්වලට යන්නේ මොකදවාට දැනුම දෙන්න විවිධාකාරයේ දේවල්තියන. එනිසා,

hemo anati op beda is sihine se we prana kmin, a dawasi apie wedeser naan kua aibuan.